පලස්තීන වැසියන්ට සහ හමාස් සංවිධානයට සහාය පළ කරන යෙමනේ හූති කැරලිකරුවන් රතු මුහුදේ අත්‍රා කරමින් තිබූ වෙළඳ නෞකා 6කට ප්‍රහාර එල්ල කර තිබෙනවා. හූති කැරලිකරුවන්ගේ මාධ්‍ය ප්‍රකාශක යෙහියා සාරේ පැවසුවේ රතු මුහුදේ සහ මධ්‍යදරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ නෞකාවන් 6ක් ඉලක්ක කරමින් සිය මිසයිල සහ ඩ්‍රෝන බලකාය විසින් මෙම මෙහෙයුම් දියත් කළ බවයි. මේ අතර මාෂල් දූපත් ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ ලාක්ස් නම් නෞකාවකට හූති කැරලිකරුවන් විසින් මිසයිල ප්‍රහාර 5ක් එල්ල කර තිබෙනවා. එම මිසයිල ප්‍රහාරවලට නෞකාව ගොදුරු වුවද එය යාත්‍රා කළ හැකි මට්ටමේ පසුවන බවයි නෞකාවේ ආරක්ෂාව භාර LSS සමාගම නිවේදනය කර සිටියේ. මෙම ප්‍රහාරයෙන් නෞකාවේ කාර්යමණ්ඩලයට කිසිදු හානියක් සිදු වී නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. මේ අතර ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් යෙමනේ හූති කැරලිකරුවන්ට සිය නවතම දිගුදුර බැලස්ටික් මිසයිලේ වන ගාද්‍රි බැලස්ටික් මිසයිල ලබා දී ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඉරානිය විසින් නිෂ්පාදිත පළමු නෞකානාශක බැලස්ටික් මිසයිලේ ලෙස මෙය විශ්වාස කෙරෙන අතර එය දැන් යෙමනේ හූති කැරලිකරුවන් අතට පත්ව ඇති අතර එමගින් රතු මුහුදේ යාත්‍රා කරන නෞකාවන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට ඇති හැකියාව වැඩි කර තිබෙනවා. යෙමනි සිට ක්‍රියාත්මක සිය සහාය ලබන ත්‍රස්ත සංවිධානයේ වෙත ඉරානයේ දියුණු බැලස්ටික් මිසයිල වලින් සන්නද්ධ කර ඇති බවට දැන් තහවුරු වී තිබීම අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට ඉතා වැදගත් කරුණක්. මැද පෙරදිග තවදුරටත් අස්ථාවර කිරීමට ඉරානයේ සිය සන්නද්ධ කණ්ඩායම් සමග කටයුතු කරමින් සිටින බවට මෙය කදිම උදාහරණයක් බවයි බටහිර බුද්ධ්‍යාංශ පෙන්වා දෙන්නේ.